පාලිමේන්තුව තෝරද්දි කල්පනාවෙන් තෝරන්නේ 20යි 20 මතකයිනේ ගෝඨාභය ජනාධිපතිතුමා ආවා. තුනෙන් දෙකේ බලයක් දුන්නා පාලිමේන්තුව තුල එතුමාගේ පක්ෂයට. අවසානයේ මොකද වුනේ 20යි 22 වෙනකොට අපි පාරට වැටිලා. අපි ඒ වරද්ද ආයෙත් කරගන්න බෑ. ආණ්ඩුවේ යහපත් කටයුතු වලට අපේ පක්ෂයේ සහයක් තියෙනවා. ඒක ගැන අපි පැහැදිලිව කලිමුත් සඳහන් කෙරුවා. මෞබිම ජනතා පක්ෂයේ මැතිවරණයේදී තරඟ කරන්නේ හැම කාරණේදීම ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ කෙරුවා වගේ ආණ්ඩුව කකුලෙන් අඩින්න නෙමෙයි. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සහයෝගය දක්වනවා මාලිමාවට. අපේ පක්ෂය තරඟ කරනවා. තරං කරන්නේ ජාතික ජනබල වේගයට සහයෝගය පළ කරමි. ඇත්තටම එතුමලා ඉදිරිපත් කරන මතය අමුතු එකක්. අපි මීට කලින් දේශපාලනයේදී අහපු නැති මූලධර්මයක් තමයි එතුමලා විසින් ප්‍රකාශයට පත් කරන්නේ. ජාතික ජනබල වේගයත් එක්ක තරඟ කරනවාද කියලා අහපුවාම නෑ, ජාතික ජනබල වේගයත් එක්ක තරඟ කරන්නෙත් නෑ, විපක්ෂේ ඉන්නෙත් නෑ, ආණ්ඩුවට එකතු වෙනවා කියලා කියනවා. ඉතින් මම දන්නේ නෑ එහෙම ආකෘතියක්. ඒ කියන්නේ ඇත්තටම එහෙම ගත්තොත් එතුමලාට පාවිච්චි කරන ඡන්දය අපරාධයක් බවට පත් වෙනවා. අපි පැහැදිලිවම මේ අනුර කුමාර අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ හොඳ වැඩපිළිවෙල වලට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙනවා. හොඳ දේ හොඳයි කියන්න ඕනේ, නරක දේ නරකයි කියන්න ඕනේ. ඒ වගේම හොඳ දෙයක් අපි මොන හේතුව නිසාවක්වත් එතුමාට කකුල් මාට්ටු දාන්න, කකුලෙන් අදින්න, එහෙම නැත්නම් එතුමා අරන් යන හොඳ වැඩපිළිවෙලට බාධා කරන්නට කොහෙත්ම යන්නේ නැහැ. ජනාධිපතිවරයා පත් කරගන්නකොට නම් අපිට ගැටලුවක් තිබුණා. මේක දෙන්නේ දිහා බලාගෙන රටේම ඡන්ද හැසිරුවේ. හැබැයි දැන් පත් කරගන්නේ අපේ ගමේ දේශපාලන නියෝජනය කරන්නට. ඒ නිසා අපේ හඬ ගමේ හඬ මෙතන නියෝජනය වෙන්න ඕන. හැබැයි හෙට මාලිමාවට ගහන කතිරේ තුල අපිට වග කියන්නේ කවුද කියලා ඔබ දන්නවද? පාර්ලිමේන්තු මැතිවරණය අපි අනිවාර්යයෙන්ම විශාල ආසන සංඛ්‍යාවකින් දිනනවා. මොකද අපි ජනාධිපතිනි දිනලා තියෙන්නේ. අනිත් කණ්ඩායම් සියල්ලම පරාජිතපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඡන්ද ඉල්ලන්නේ කොහොමද කියලා තාම හිතාගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලෝ ජනතා ප්‍රතික්ෂේප කරපු අය.